පොල් තෙල් වලට තිබුණේ බද්ද ගමගෙමැතුමා රුපියල් 295ක් ආනයන තෙල් වලට. ඒතර ආනයන තෙල් අදායිරිමත් කරලා දේශීය තෙල් දිරිමත් කරන්න තමයි ප්‍රතිපත්තිය තිබුණේ. ඒතර මොකද කරේ? මේ ජාවාරම්කාරයෝ බණ්ඩාගාරයේ නිලධාරීන් සමග එකතු වෙලා මේ නූල් සූත්‍රය අටවනවා. පොල් මිල තෙල් ඉහළ යනවා. ලෝක වෙළඳ පොළේ එහෙම ලොකු වෙනස් වීමක් වුණේ නැහැ. මොකද පාම් තෙල් ආනයනේ ඉන්දියාව අඩු කරායින් පස්සේ පාම් තෙල් වෙළඳ පොළ වැටෙච්ච නිසා පොල් තෙල් මිලත් ස්ථාවර වුණා. ඒතර මේගොල්ලෝ බොරු නිදහසට කාරණයක් කියලා ඒක හාස්‍යජනකම හාස්‍යජනකම නෙවෙයි තක්කඩිම දේ දෙපාරකට තමයි මේක අඩු කරන්නේ. නිවැරදි ප්‍රතිපත්ති මේ තීන්දුවක් ගත්තා නම් ඒ මාස දෙකක් ඇතුළත එහෙම දෙපාරක් අඩු කරන්න හේතු වෙන විදියක් නැහැ. ඉස්සලම රුපියල් 100කින් අඩු කරනවා. 295ට තිබුණේ 195 කරනවා. ඒතර මේ ජාවාරම්කාරෝ බණ්ඩාගාරේ නිලධාරීන් කියනවා මචං මේක මදි තව පොඩ්ඩක් අඩු කරලා දීපන්. ඒතර මොකද කරන්නේ? දෙවෙනි සැරේ තව රුපියල් 70කින් අඩු කරනවා 125 දක්වා. රුපියල් 170කින් අඩු කරා. එතකොට 170කින් බදු අඩු කිරීම නිසා මේ ජාවාරම්කාරයෝ හතරපස් දෙනාට ප්‍රධාන වශයෙන් එක්කෙනෙක් හම්බෙන ලාභය රුපියල් මිලියන් 20000ක්. හරි. රුපියල් 170ක් වැඩි කිරීම දෙලක් දල වශයෙන් ලක්ෂ 2ක් විතර ආනයනය කරනවා. 1000න් වැඩි කරන්න දල වශයෙන් රුපියල් මිලියන 20000ක අයුතු ලාභයක් ඔවුන්ට ලැබෙනවා. ඒ වාසිය මහජනයට ලැබිලා නැහැ. පොල් තෙල් මිල අඩු වුණේ නැහැ. කර්මාන්ත පද්ධතිය වැටෙනවා. වස කනවා. රජයට හිමි වූ බදු ආදායම සාක්කුවට යනවා. හරි. එතකොට ලෝක වෙළඳ පොලේ පොල් තෙල් මිලට වඩා භාගයකින් අඩුයි පාම් තෙල්. එතකොට පොල් තෙල් බදු අඩු නිසා මොකද වෙන්නේ? එහෙනම් පොල් තෙල් නමින් ගේන එක වාසිය ගැට. එතකොට අර කියන ගැසට් නිවේදනය නිසා මිශ්‍ර කරලා විකුණන්නත් පුළුවන්, මිශ්‍ර කරලා ගේන්නත් පුළුවන්. එහෙනම් මොකද කරන්නේ? අපේ තියෙන ඔය දුප්පත් පරීක්ෂණ වලින් හොයන්න බෑ 60ක් දක්වා පාම් තෙල් දාන්න පුළුවන්. එහෙදිම පොල් තෙල් වලට පාම් තෙල් දාලා තමයි ගේන්නේ. එතකොට 100ට 50කට වැඩි ප්‍රමාණයක් පාම් තෙල් දානවා. එතකොට එතනින් ලාභය කොහොමද? වර්කිමින් කියන්න පුළුවන්. වර්කිමින් කියන්නේ එතනින් ලාභය එතන පොල් තෙල් වගේ භාගයක් තමයි පාම් තෙල්. ඒ කියන්නේ පාම් තෙල් වගේ දෙගුණයක් පොල් තෙල්. එහෙනම් පොල් තෙල් වලට පාම් තෙල් භාගයක් දාපුවම එතනින් වෙනම ලාභයක් ගන්නවා. මෙතනට මේ නිලධාරීන් එකතු වෙලා බදු අඩු කරලා දීලා තියෙනවා. එතකොට මේ බදු අඩු කිරීමේ වාසිය එතන හම්බෙනවා. හරි. ඊළඟට මේ පරීක්ෂණ ක්‍රමවේද ප්‍රමිති කාර්යාංශයේ වග කියන්න ඕන. ඒවා හිතාම යල් පැනගිය පරීක්ෂණ පාවිච්චි කරන්න. ප්‍රමිතියෙන් යල් පැනගිය. මම කිව්වේ අර පිටිකල පොල් කිරිය වලට ප්‍රමිතිය වෙනස් කරලා දෙනවා 130 වෙන දාවුවේ දාන්න මං ඔක්ක පිටියරි ඕන ජරාවක් දාන්න. එතකොට මේ බදු ප්‍රතිපත්තියයි නීතියයි හදලා තියෙන්නේ දේශීය කර්මාන්ත පද්ධතිය රකින්න හරි දේශීය පාරිභෝගිකය රකින්න හරි පාරිභෝගික සෞඛ්‍ය රකින්න හරි නෙමෙයි. ජාවාරම් කාර්යෝ කීප දෙනෙකුට පවතින. එතකොට ඒක එසේම තිබියදී ඒ මහා ප්‍රශ්නයේ කතා නොකර පොල් සංවර්ධන අධිකාරියේ ලොකු මහත්තයා කියනවා හරි හරි බය වෙන්න එපා අපි තරු පහක් අඳුල්ලා දුන්නා. හැබැයි තරු පහේ තෙල් කොහෙවත් නැහැ. මේ අවුල හදන කට්ටිය අවුල එසේම තිබියදී කියනවා අපිට වෙන දෙයක්. ආ මේ ටොපිය කාපුවම සනීප වෙනවා. හරි. එතකොට මේ මෙන්න මේ මහා දුෂ්ට ක්‍රියාවලිය එළිදරව් කරන්න ඕන. හරි. එතකොට ඒකෙදී දේශපාලඥයොත් වග කියන්න ඕන මා හැමදාම කියන දෙයක් තියෙනවා. මම අත්දැකීමෙන් දන්න මේ රාජ්‍ය සේවය තුළ සිදුවෙන සිදුවීම් මේවා විශ්ලේෂණය කරපුවම මේ රටට විශාලම විනාශය කරන්නේ දේශපාලකයන්ට වඩා නිලධාරී. මේ ජාවාරම් කාර්යොත් එක්ක උන් මොන ආණ්ඩුව ආවත් මේ ජාවාරම් කාර්යෝ ඒ නිලධාරි සෙට් එක අල්ල ගන්නවා. හරි. දේශපාලකයන්ට කිය කී හරි යනවා ඇති. බාකි මේ කැබිනට් පේපර් එක දැන් මාස 3ක්. මේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ක්‍රියාත්මක කළා තිබුණා. එහෙනම් මේ පොල් කර්මාන්ත පද්ධතිය දැන් වැඩ කරනවා. එහෙනම් මේ ජරා පොල් තෙල් ගේනවා වෙනුවට නිශ්චිත ප්‍රමිතිය ඇතුව මේ වියලි පොල් ගෙලන්න මේ තෙල් ටික නිෂ්පාදනය කරන්න පුළුවන් වෙනවා. කරේ නැහැ මාස 3ක් තිස්සේ. දැන් ඒතර අවුරුදු කාලේ මහජනයාට මේ ජරාව කණ්ඩ සිද්ධ වෙලා තියෙනවා. ඒතර මහජනයාට බෑ මේ මොකද්ද පරීක්ෂණගාරයකට තමන් ගන්න තෙල් බෝතලෙන් චුට්ටක් අරන් ගිහලා පරීක්ෂා කරන් ආවිලා ඒ බෝතලේ ගන්න. එහෙම නැහැ. ඒ රජේ තියෙන එකට. රජේ සහතිකය දෙන්න ඕන. ඒ සහතිකය දෙන්න රජේ අසමත් වෙලා තියෙනවා. මේ දුෂ්ට ජාවාරම් දිරිමත් වෙන ආකාරයට බදු ප්‍රතිපත්තිය සහ නීතිය පවත්වාගෙන යනවා. ඒතර මහජනයා මොකද කරන්නේ? කර්මාන්ත කරුවෝ මොකද කරන්නේ? ඔව්.